ආයිබෝවන් ජීවිතය රිඩක් දෙන්න අපි අද දවසේදීත් සූදානම්. අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේදී තරබාරුකම සහ මේ ගර්භාෂගත පිළිකා. දැන් ගොඩක් වෙලාවට මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන එකත් අපිට සැකයක් මතුවෙන්නට පුළුවන්. අනිත් එක අපි දන්නවද මේ හුඟක් වෙලාවට අපි තරබාරුකම ගැන කතා කරනකොට මේක දියේ වැඩියාව, කොලෙස්ටරෝල් තත්ත්වය, මේ දේවල් වලට අධික රුධිර පීඩනයට මෙන්න මේවට තමයි බලපාන්නේ කියලා තමයි අපි මූලිකවම දන්නේ. හැබැයි දැන් මේ අද දවසේ කතා කරන මාතෘකාවත් එක්ක කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. මේ තරබාරුකමත් එක්ක මොකද්ද සම්බන්ධතාවය ගර්භාෂගත පිළිකාවලට කියලා. මේගෙන අපි කතා කරන්නට ආරාධනා කළා අද දවසේදී මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රසව හා නාරිවේද පිළිකා විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර අපේ වෛද්‍යතුමාට. අයිබෝන් ඔබතුමාට. වෛද්‍යතුමනි, දැන් කෙනෙකුට අර මං කිව්ව වගේ හිතෙන්නට පුළුවන් තරබාරුකම සහ ගර්භාෂගත පිළිකා අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. ඊට කලින් අපි පොඩ්ඩක් අපේ මේ තරබාරුකමත් එක්ක ඇතිවෙන ප්‍රශ්නය මොකද්ද? මොකද්ද මේකට හේතුව? එතනින් මට හිතුණා අපි පටන් ගත්තොත් හොඳයි. ඔව් වසන්තේ, අපි දැන් ඇත්තටම මේක බොහොම කාලීන මාතෘකාවක්. මොකද ඇයි මේ පිළිකා වැඩි වෙන්නේ? මොකද මේ බෝන ඕන රෝග වැඩි වෙන්නේ? බෝන ඕන රෝග වැඩිවීම සහ පිළිකා වැඩිවීම කියන කාරණයත් එක්ක මේ පහුගිය දශක දෙක තුළ ඇතිවෙච්ච ප්‍රවණතාවයක් අපි මේක කතා කරමින් බොහෝ දුරට කතා කරනවා. එතකොට මේ කතා කිරීමේදී දැන් ඔබ කලින් කිව්වාගේ හැඳින්වීමේදීම කිව්වාගේ මේ තරබාරුකමත් එක්ක අපේ දැන් පසුකේ දශකයේ තුළ අපි හිතමු 2000 ඉඳන් අපි කතා කරේ මේ අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘදයාබාධ වැනි කරුණු තමයි, ආඝාතය වැනි කරුණු තමයි තරබාරුකමත් එක්ක එනවා මේ කියලා කතා කරේ. නමුත් මෙතනින් දැන් ඔබට විද්‍යාත්මකව සොයා ගැනීම ක්‍රමයෙන් වෙමින් යනවා. මේ තරබාරුකම සහ ආහාර පුරුදු නිසා ඇතිවෙන ඒ අපි ගත්තොත් අපේ ස්පෙක්ට්‍රම් එකේ එක කොටසක් විතරයි අපිට අහුවෙලා තිබෙන්නේ. ඇත්තටම මේක අහුනාම මේක අහු නොවිච්ච ප්‍රමාණය වැඩි. තව ඉදිරියට තව ඊළඟ දශකයේ වෙනකොට මොන මොන ලෙඩ රෝග මේ කෑම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙද කියලා සමහර වෙට දැන් තව 2020 වසර වෙනකොට මේ ආහාර පුරුදු නිසා ඇත්තටම ඇතිවෙච්ච මානසික රෝග ගැනත් අපි කතා කරන වෙන්න පුළුවන් මෙතන. මොකද කෙනෙක්ගේ මානසික තත්ත්වයන් මේ දේවල් පවා ආහාර සමග වෙනස් වෙනවා කියන එකට දත්ත මතුවෙමින් තියෙනවා. විශේෂයෙන් තරම් බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ තරම් බලපෑමක් ආහාරය පිළිබඳව අපි ඇතිකල යුතුයි කියන මාතෘකාවට එමින් තිබෙනවා. මොකද අපි ගත්තොත් අපි වෛද්‍ය විද්‍යාත්මකව ගත්තොත් අපි මේ ආහාරය ගැන එච්චර සැලකිල්ලක් දැක්ුවේ නැහැ මේ ආහාරය ගැන. නමුත් දැන් ඇත්තටම ඒ බ්‍රිතාන්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් කියන ඔබ ඖෂධ ලෙස ආහාර ගන්න පුරුදු වෙන්න, එහෙම නැත්නම් ඔබට ආහාර ලෙස ඖෂධ ගැනීමට සිදු වෙයි කියලා. බොහොම අපූරු කියමනක්. ඒ කියන්නේ ඖෂධ ලෙස ආහාර, අපි ආහාර ලෙට, ඒ කියන්නේ ඇත්තටම මේක තියෙන්නේ මූලික හිපොක්‍රටිස් දිවුරුමේ. අපි මේ හිපොක්‍රටිස් දිවුරුම අමතක කළා කියලා තමයි තියෙන්නේ. හිපොක්‍රටිස් කියන මූලික දිවුරුමේම ඔහු කියනවා ලෙට් ෆුඩ් බි දයි මෙඩිසින්. ඒ කියන්නේ ඔබගේ ආහාරය ඔබගේ ඖෂධය කරගන්න කියලා. එතකොට අපි එහෙම ගත්තොත් අනිත් පැත්තෙන් මේ පිවිසුම් ගත්තොත් අපි දන්නවා අපි දැනටත් වාට්ටුවල භාවිතා කරන එක තමයි බ්‍රිටිෂ් නැෂනල් ෆෝමියුලරිටි කියන එක. බ්‍රිතාන්‍යයේ ඒ ජාතිකව හදන ඖෂධ වල ඒ ෆෝමියුලා එක, ඒ දත්ත පොත. එතකොට ඒ පළවෙනි අපිට මගේ යාළුවෙක්ගේ ළඟ තිබුණ මේ පළවෙනි බ්‍රිටිෂ් නැෂනල් ෆෝමියුලරිටි එක ගත්තොත් ඒකේ තියෙන්නේ ඖෂධ විදියට පළවෙනි එක 1920 ගණන් වල වගේ එකක් තියෙන එක මට මතක විදිහට. ඒකේ තියෙන්නේ කහ, අබ කුඩු, ඉඟුරු, ඔවුන්ගේ ඒ ෆෝමියුලා එකේ ජින්ජර්, ඒ වැදියට ටර්මරික්, ඒ විදියට සඳහන් වෙනවා විවිධ රෝග සඳහා. ඉතින් එතකොට නමුත් ඇත්තටම පැහැදිලිව ගත්තොත් මේ ඒකෙන් පරිබාහිර වෙවි විවිධ රෝග, අපි හිතමු පරිේෂණ ඔස්සේ මේ ආහාරය අයින් වෙලා ඖෂධ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඖෂධ ඇත්තටම එක පැත්තකින් ගත්තොත් අද බොහොම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ ව්‍යාපාරයට මුදල් යෙදවීම සහ ඒවත් එක්ක ඖෂධ වැඩි දියුණු කිරීමේ පරිේෂණ මිසක මේ ආහාරය කොහොමද මිනිස්සුන්ට බලපාන කියන පරිේෂණ සිදු වෙලා නැහැ. ඒක ආපස්සට ගිහිල්ලා තියෙනවා. ඒක ආපස්සට ගිහිල්ලා තියෙනවා. නමුත් එහෙම වුණාට අපේ සාමාන්‍යයෙන් අපේ ගමේ අම්මල තාත්තලට ආත්තම්මලට මේ දැනුම සාමාන්‍යයෙන් තිබුණා. සාමාන්‍ය දැනීම කියන ඔය හීතල ඒ අය වෛද්‍යවරු නෙවෙයි. ඒ අය කියලා තිබුණ හීතල කෑම කන්න එපා,
උෂ්ණ කෑම කන්න එපා. මේක මේකට අගුණයි. මේක මේකට අගුණයි. ඉතින් ඒව අපි දන්නේ නැහැ. ඉතින් අපි කියන ඔය කොම එකක් අගුණ නැහැ. නමුත් අපි දැන් හිතලා බැලිය යුතු කාලේ ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ අගුණ ගුණ තියෙනවද? ඒ අගුණ ගුණ කියලා ඒ අපේ පැරණි මුතුන් මිත්ත කිව්වේ මොනවද කියන එක හිතලා බලලා ඒව පරිශන වලින් තහවුරු කර ගැනීමේ කාලයට ඇවිල්ලා තියෙනවා. එතකොට මම ඊළඟට ප්‍රවේශය ගන්නම් කොහොමද මේ ආහාර බලපාන්නේ කියලා. එතකොට අපි ගත්තොතින් මේ ආහාර සංස්කෘතිය වෙනස් වීම තුල විශේෂයෙන්ම පිෂ්ඨය, මේද, ප්‍රෝටීන කියන දේවල් තමයි න්‍යූට්‍රිෂන්ස්, ඒ කියන්නේ පෝෂණ වේදීන් විදියට මේවක ඉදිරියට ගෙනාවේ. මේවල සමබරතාවය. නමුත් ඊට වඩා එහා ගිය ක්ෂුද්‍ර පෝෂක ද්‍රව්‍ය මයික්‍රෝ න්‍යූට්‍රිෂන් කියලා කියන ඒව පිළිබඳව දැනුම ඉතාම අල්පයි. ඉතින් ඒ මේ ඇත්තටම අපිට දැනට ලැබෙන බොහොම ඔය ඇමරිකාවේ තියෙන පර්යේෂණ වලින් ලැබෙන තොරතුරු අනුව ඒව පබ්ලිෂ් වෙලා නැතාම ඒගොල්ල කියන මේ මයික්‍රෝ න්‍යූට්‍රිෂන් ඩෙෆිෂන්සි කියන එක කියන්නේ හිඩන් හංගර් කියලා කියන්නේ මේකට. ඒ කියන්නේ බඩ පිරිලා නමුත් අවශ්‍ය දේ ලැබිලා නැහැ. ඒ කියන්නේ ෆොස්ෆේට්, මැංගනීස්, සෙලීනියම් එවැනි දේවල් ගැන දැන් අපිට අපි ඇත්තට මේ වහලවත් නැහැනේ. අපි කියන්නේ යකඩ, විටමින් K, A, B, C, D ඔය ටික තමයි කියන්නේ. නමුත් ඊට වඩා එහා ගිය දේවල් දැන් සොයා ගැනීමින් යනවා. එතකොට අපි කොතනින්ද අපි මේක කළ යුත්තේ, කොතනින්ද පටන් ගත යුත්තේ කියන කාරණේ ගැන අපි තවදුරටත් සොයා බැලිය යුතුයි. ඉතින් අපි ගත්තොතින් මේ ආහාර පුරුදු වෙනස් වීම නිසා මෙතෙන්දී ආව මෙන්න මේ මහාචාර්ය පෝල් සිමට් කියන මහත්තයා ඕස්ට්‍රේලියාවේ. ඔහු ගෙනාව එක කන්සෙප්ට් එකක්. ඒකේ කියන්නේ මෙටබොලික් සින්ඩ්‍රෝම් කියලා. ඒ කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලියේ ඇතිවන සහලක්ෂණයක්. එතකොට ඒකට ඔය ඔක්කොම ටික අයිති. ඒ කියන්නේ අධිරුධිර පීඩනයත්, දියවැඩියාවත්. අපි දියවැඩියාව ගැන ගත්තොත් අපි සීනි ගැන විතරයි කතා කරන්නේ. නමුත් අපි දන්නෝ අපි දැනටම දන්නෝ අපි සාමාන්‍ය වෛද්‍යවරු දන්නෝ සීනි, පොටෑසියම්, ලවණ, මේදය සියල්ල වෙනස් වෙනවා කියලා. නමුත් මේ දියවැඩියාව සම්බන්ධයෙන් ඊටත් වඩා දේවල් වෙනස් වෙනවා. ඒ සම්පූර්ණ පරිවෘතියම වෙනස් වෙනවා. ඒ පරිවෘති ක්‍රියාවලිය වෙනස් වීම තුළ තමයි මේ සියල්ලම දේවල් ඇති වෙලා තියෙන්නේ. මම ඊළඟදී පැහැදිලි කරන්නම් මේ මොකද්ද, කොහොමද මේක පිළිකාවට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් එතකොට අපිට පැහැදිලිව ගන්න තියෙන පණිවිඩය තමයි මේ ආහාරයේ පුරුදු නිසා, ආහාරවල සංස්කෘතිය රටා වෙච්ච වෙනස් වීම නිසා අපි හිතනවට වැඩිය බොහෝම බලපෑමක් මේ ජන සමාජයට වෙලා තියෙනවා. හොඳයි. ඒ නිසාවෙන්ම තමයි අපිට මේ පිළිබඳව අපේ රටේ ජනතාව දැනුවත් කරන්නට මෙවැනි වැඩසටහන් මගින් අවශ්‍යතාවයක් පැනනැගිලා තියෙන්නේ. හොඳයි වෛද්‍යතුමනි, දැන් ආහාරත් එක්ක සම්බන්ධ වෙන ඊළඟ කාරණාව තමයි මේ තරබාරුකම. දැන් මේක ඊට පස්සේ කොහොමද අනුගත වෙන්නේ මේ ගර්භාෂගත පිළිකාවලට? ඔව්, මම මේක මෙහෙම පැහැදිලි කරන්න. දැන් අපි දන්නවා තරබාරුකම කියන්නේ අර මං කලින් කිව්ව මෙටබොලික් සින්ඩ්‍රෝම්, ඒ කියන්නේ පරිවෘත්ති ක්‍රියාවලියේ වෙනස් වීම නිසා ඇතිවන රෝග තත්ත්වයක්. එතකොට මේක රුධිරයේ සීනි මට්ටමට, රුධිර නාලිකාවල කොලෙස්ටරෝල් මට්ටමට බලපාන නිසා හෘදය ආබාධය හැදෙනවා, අංශභාගය හැදෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා එහාට ගියයින් පස්සේ අපි දන්නවා ඊළඟට අක්මාවට බලපාවම ෆැටි ලිවර් කියන තත්ත්වය හැදෙන්න පුළුවන්. එතකොට මේක කාන්තාවන්ගේ ඩිම්බකෝෂවලටත් බලපාන. මේ ඩිම්බකෝෂවලට බලපෑවහම මේකට අපි කියන පොලිසිස්ටික් ඕවරියන් ඩිසීස්, එහෙම නැත්නම් ඩිම්බකෝෂවල ඩිම්බ මේරීමේ පමාවීමක් ඇති වෙනවා. එතකොට කොහොමද මේ ඩිම්බ මේරීමේ පමාවීම ඇති වෙන්නේ? ඩිම්බකෝෂෙන් ස්රාවය වෙන ඊස්ට්‍රජන් කියන අවයවය, සෝරි, හෝමෝනේ. එතකොට මේ ඊස්ට්‍රජන් කියන හෝමෝනය, මම රූප රාමුවක් පෙන්වන්නම්, ඒ ඩිම්බකෝෂ හා සමග තියෙන අපිට සමීප රූපයක් ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. ඔව්, දැන් මේ ඩිම්බකෝෂය වලින් ස්රාවය වෙනකොට ඊස්ට්‍රජන් කියන හෝමෝනය, මේ ඒක සාමාන්‍යයෙන් මෙන්න මේ ගර්භාෂ බිත්තිය මත ක්‍රියාත්මක වෙලා ඒ ගර්භාෂ බිත්තියේ සෛල ප්‍රවර්ධනය කරනවා. ඒකට කියන ප්‍රොලිෆරේෂන් කියලා, බෙදීම වැඩි කරන. ඒ බෙදීම වැඩි කරනකොට ඩිම්බයක් පිටවීමත් එක්කම ඒ ඩිම්බකෝෂයෙන් ස්රාවය වෙන ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනය, ඒකෙන් ඒ වර්ධනය නවත්තලා ඒක බොහොම තෙතමනේ ඇති කළා. ඊට පස්සේ ඩිම්බයේ සංසේචනයේ නොවුනොත් ඒක මාසික ශුද්ධ වීමක් විදියට මේ ඒක පිට වෙලා යනවා. එතකොට මාසික ශුද්ධ වීමත් එක්ක ඩිම්බය පිට වෙනවා. ඩිම්බය පිට වෙනවත් එක්කම ගර්භාෂයේ අර වර්ධනය වූ සෛල කොටසුත් පිට වෙලා යනවා.
මම පැහැදිලිව මේක මාසික ශුද්ධ වීම කියන වචනේම පාවිච්චි කරේ මෙතෙන්දි එක අරමුණක් ඇතුව. මොකද මාසික ශුද්ධ වීම කියලා ගත්තොත් අපිට ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ menstruation කියලා. අපි සිංහල විද්‍යාත්මක වචනයක් දීලා දෙන ඔසප් චක්‍රය කියලා. නමුත් ඒ වචන දෙකම මම පාවිච්චි කරන්නේ නැතුව මාසික ශුද්ධ වීම කියලා වචනේ ඒක සාමාන්‍ය සිංහල වචනය පාවිච්චි කරේ. ඒක ඇත්තටම ශුද්ධ වීමම තමයි. ඒ කියන්නේ ඒක clearing, cleansing කියන අරමුණෙන් තමයි ඒක දීලා තියෙන්නේ. එතකොට මේ මාසික ශුද්ධ වීම හැදුනේ නැත්තම් මේ ගර්භාෂයේ තියෙන පටක වර්ධනය නවතින්නේ නැහැ. ඒක දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම වර්ධනය වෙමින් යනවා. එතකොට මේ වර්ධනය වීම කෙලවර වෙන්නේ මුලින්ම කියන අපි කියන ඒක පූර්ව පිළිකා තත්ත්වවලට එනවා. ඒ කියන්නේ හයිපර්ප්ලේසියා කියන්නේ පිළිකාවක් බවට ඇත් වෙලා නැහැ. නමුත් ඒක වර්ධනය වෙලා තත්ත්වය. මූලික අවස්ථාව. ඊට පස්සේ ඒ දිගටත් ඒක උනේ නැත්තම් ඒක පිළිකාවක් දක්වාම වර්ධනය වෙනවා. එතකොට ඒකට හේතුව තමයි අර ශරීරයේ තියෙන මේද පටකය මගින් මේ ඊස්ට්‍රජන් හෝමෝනය ස්රාවය වීම ඊස්ට්‍රජන් හෝමෝනය ටෙස්ටොස්ටරෝන් හෝමෝනය බවට හරවල අර ඩිම්බ මෝචනය වැළැක්වීම. මොකද ඩිම්බයක් මෝචනය වුණොත් විතරයි ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඩිම්බකෝෂයෙන් ස්රාවය වෙන්නේ. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ඩිම්බකෝෂයෙන් ස්රාවය වුණොත් පමණයි ඒ අර සෛලවල ගර්භාෂයේ ඇතුළත බිත්තියේ සෛලවල කියන්නේ එන්ඩෝමෙට්‍රියම් කියනකේ සෛලවල වර්ධනය නවත්තලා ඒ වර්ධනය නවත්තලා ඒක මෙන්සස් හැදීමක් හෝ ඇත්තටම මෙන්සස් හැදීමට නෙමෙයි ඒක වෙන්නේ ගර්භණීකා සංසේචනය වන යුක්තාණුව පැලවීමට. ඒ කියන්නේ හරි ඒක අපි නිකන් සරලව පැහැදිලි කරොත් එහෙම අපි හිතමු දැන් ඊස්ට්‍රජන් හෝමෝනේ ඩිම්බ කෝෂයෙන් ස්රාවය වෙනකොට ඊස්ට්‍රජන් හෝමෝනේ කරන්නේ මේ ගර්භාෂයේ ඇතුළත බිත්තිය හොඳට අර පස් එකතු කරනවා වගේ. එකතු කළ හොඳට සෛල වර්ධනය වෙලා ඝනකම වැඩි කරනවා. හොඳ පදනම. ඊට පස්සේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන කියන්නේ මේක බොහොම මොයිස්ට්. ඒ කියන්නේ වතුර ඇවිල්ලා බොහොම තෙතමනය සහිතව සාරවත් පරිසරයක් හැදෙනු. ඩිම්බේ ඇවිල්ලා ශුක්‍රාණුවක් එක සංසේචනය වුණාම මේ ඩිම්බේ පැලවෙන්නේ සුදුසු. සුදුසු පරිසරය හැදීම තමයි මේක කරන්නේ. ඉතින් අපි දන්නවා පිට වෙන හැම ඩිම්බයම සංසේචනය වෙන්නේ නැහැ. එතකොට මේ ඩිම්බේ පිට වෙලා යනවත් එක්කම අර තිවිච්ච හොඳට පෝර දාලා පහවිදි හැදිලා තිවිච්ච අර පස් වගේ හැදිලා තිවිච්ච ඒ සෛල ටික ගැලවිලා යනවා. ඒක තමයි අපි මෙන්සස් කියලා කියන්නේ. ඒක තමයි මාස ඒක ගැලවිලා යෑම. එතකොට ඒ ගැලවිලා ගියාට පස්සේ ඊළඟට ආපහු ඊළඟ මාසෙ ඉඳන් ආපහු ඊළඟ චක්‍රයක් පටන් ගන්නවා. ඒ විදිහට තමයි මේ ඔසප් චක්‍රය තියෙන්නේ. හොඳයි අපි තවතරතුරු කතා කරමු. ඒ කියන්නේ දැන් එකම පැත්තකින් බලනකොට අපේ වෛද්‍යතුමාර සරල පැහැදිලි කිරීම එක්ක අපිට හොඳ අවබෝධයක් ලැබෙනවා මොකද්ද මේ සිද්ධිය කියන එක. අපි අවසානයේදී බලමු කොහොමද මේක ගර්භාෂගත පිළිකා දක්වා වර්ධනය වෙන්නේ සහ අපි එතනින් එහාට කළ යුතු දේවල් මොනවද කියන එක. කෙටි විරාමයක් අරගෙන කතා කරමු. හොඳයි විරාමෙන් පසුව යලිත් අපි ජීවිත රිඩක් දෙමු. අද අපි කතා කරමින් සිටියේ තරබාරුකම සහ ගර්භාෂගත පිළිකා තත්වයන් ගැන. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රසවහානාරි වේද පිළිකා විශේෂඥ වෛද්‍ය සාරද කන්නංකර මහතා සමගින්. හොඳයි වෛද්‍යතුමනි, දැන් අපි දන්නවා මේ මාස් ශුද්ධිය. එතකොට මේක මේ සිද්ධ වෙන ක්‍රියාවලිය. දැන් මෙතන ඉඳලා කොහොමද අපි මේ ගර්භාෂගත පිළිකා දක්වා වර්ධනය වෙන්නේ කියන එක සහ අපේ කෑම බීමත් එක්ක මට හිතෙනවා යලිත් අපි සම්බන්ධතාවයක් ගොඩනගා ගත යුතුයි. ඔව්. දැන් සම්ති මම උදාහරණයක් විදිහට මම තව එක ඡායාරූපයක් පෙන්වන්නම්. මේක මේ බොහොම නිකන් කාටුන් එකක්. එතකොට මේ තියෙන්නේ බලන්නකෝ. මේකේ කෑම බීම සම්බන්ධයෙන් පැහැදිලිව මහත සම්බන්ධයෙන් මේ තියෙනවා මේ බර්ගර් එකක් තියෙනවා. ඊළඟට මේ තියෙනවා අයිස්ක්‍රීම්. ඊළඟට ඒවත් එක්ක ගන්නේ ඒ ප්‍රෙෂර්. එතකොට බලන්න මේ තියෙනවා. නමුත් මේක නම් ගර්භාෂයේ පිළිකාව කියන එක නෑ. නමුත් එතකොට මෙන්න මේ කෑම බීම සම්බන්ධයෙන් අපි පැහැදිලි කර ගැනීමක් කරලා ගත යුතුයි කියලා මම කියනවා. මම අනිත් පින්තූරෙත් පෙන්වන්නම් පැහැදිලිව මොකද්ද මේ කෑම කියන එක. ඒ කෑම ಜಾති මේ අපි දන්න බොහොම පහුගිය දශකයේ කීපය තුළ නේකන පොඩි වගේ ජනප්‍රිය වෙච්ච කෑම වට්ටෝරුව තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට මේ කෑම වට්ටෝරුව නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒකට මේකම විතරක් නෙමෙයි තවත් අපේ විච වෙනස්කම් ඒක වෙන ලොකු පුළුල් මාත්‍රකාව මම සරලව කිව්වේ. එතකොට මම කලින් කිව්වාගේ දැන් ඒක අපි දැන් අර විදියට සෛලයේ සුද්ධ වීම නැවතුණාම සෛල බෙදෙන්නේ නැතුව ක්‍රමක්‍රමෙන් යනකොට එතකොට ගර්භාෂයේ ගත පිළිකාව ඇති වෙනවා.
එතකොට හුඟක් වෙලාවට මේ කාන්තාව අපිට එන්නේ දරුවෝ නැතිකමට ප්‍රතිකාර කරන්න. මට ඒ වගේ පහුගිය අවසර තුල මට ළඟට ඒ වගේ කාන්තාවන් සාමාන්‍යයෙන් 10ක් විතර ඇවිල්ලා තියෙනවා. දරුවන් නැති නිසා ප්‍රතිකාර කරන්න මම ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර නොකළත් ඊළඟට කරාට පස්සේ ඒ ගර්භාෂය බිත්තියේ ඝනකම වැඩි නිසා ඒකෙන් සාම්පලයක් ගත්තාම ඔවුන්ට පිළිකාවක්. එතකොට අන්තිමට ඔව් ප්‍රසවහනාර වේද වෛද්‍යවරයා ළඟට එන්නේ දරුවන් නැතිකමට ප්‍රතිකාර ගන්න. නමුත් අන්තිමට ඔහුට ලැබෙන ප්‍රතිකාරය ගර්භාෂය ඉවත් කිරීම. එතකොට මේක බොහොම සංවේදී තත්ත්වයක්. එතකොට ඇත්තටම මම ඒ වගේ ඔවුන් තරුණයි. ඔවුන් සමහරුන්ට අවුරුදු 24යි 25යි. සමහරුන්ට අවුරුදු 30 ගණන්. ඒකට ඔවුන් බොහොම තරුණයි. එතකොට ඉස්සර අපි කිව්වා අපේ කාලේ අපි වෛද්‍ය ශිෂ්‍ය කාලේ කිව්වේ මේ පෝස්ට් මෙනපෝසල්. ඒ කියන්නේ ආර්තවහරණයෙන් පසු ඇතිවන තත්ත්වයක් තමයි මේ ගර්භාෂගත පිළිකාව කියන්නේ. ඉතින් ආර්තවහරණයෙන් පසු දැන්ට ඇති වෙනවා. නමුත් අවාසනාවන්ත තත්ත්වයේ මේ කෑම බීමත් එක්ක ඇති වෙච්ච තත්ත්වයේ තමයි ආර්තවහරණය දක්වා නොගොස් ආර්තවහරණය බොහොම තරුණ අවදීම මේ ගර්භාෂගත පිළිකාව ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකෙදි ඒ තත්ත්වයට පත්වීමට හේතුව තමයි මම අර කිව් විදිහට කෑම බීම තත්ත්වය. එතකොට ඒ කෑම බීම ගැන කතා කරනවා නම් මම පැහැදිලි කරණයක් කියනනම් එතකොට මේකේ අපි බොහොමයක් කාන්තාවන් බොහොම උනාට පස්සේ අවුරුදු 16න් 17න් පස්සේ විභාග කරනවා. ඒ ටික කරාට පස්සේ ඒ ලෙවල් ඉවරනාට පස්සේ බොහොම ඉන්නෝ ගෙදරට වෙලා ඉන්නෝ පොඩි නිදහස් කාලයක්. ඒ කාලය තුළ කරන්නේ ඉතින් කන බොන එකම තමයි මේ ගෑන් ළමයි. ඉතින් එතකොට ඒ කට්ටිය බොහොම ඒ කාලේ වෙනකොට මම ඇවිල්ලා තිනු සාමාන්‍යයෙන් විවාහ නොවු අවුරුදු 21 22 කාන් ගෑන් ළමයි එනවා. එයාලට මෙන්සස් හැදෙන්නේ නැහැ. ඉතින් හැදෙන්නේ නැති වෙනකොට මම අහනෝ මම දැන් මේ ඒ හැඩේ ගෑනු ළමයි ඇවිල්ලා බොහොම මහතට පොඩාර චබී කියලා කියන්නේ. ඉතින් ඇවිල්ලා එතකොට කොණ්ඩේ හැම ස්ට්‍රේට් කරලා තමයි ඉන්නේ කට්ටිය. ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් මම අහනෝ මෙන්සස් හැදෙන්නේ නැහැ නේද කියලා. ඒක තමයි ඔව් ඒකට තමයි ආවිත් අම්මත් එක්ක එන්නේ. ඉතින් එතකොට පැහැදිලිව මම කියන්නේ ඉතින් මට කියන්නත් ඕනේ මම කියන්නේ ඉතින් බලලා ස්කෑන් පරීක්ෂණي කරන්න ඕනේ. ඒ ටික කරලා බලලා ඩිම්බ කෝචෝලේ අර පොඩි ලස්සන්ට බිබිලි හැදෙන ටික පෙහෙදනවා. ඉතින් මම කියන්නේ මේකට ඉතින් බෙහෙත් දීලා මෙන්සස් හදවන්න පුළුවනි. දැන් බොහෝ වෙටාට වෙන්නේ දැන් වෛද්‍යවරයෙක් හොයාගෙන ගියාම ඉතින් ටිකක් කාර්යබහුල මම නැචර කාර්යබහුල නැති වෛද්‍යවරයෙක් නිසා මම මේ ගත කරන රෝගීන් එක්ක දැන් බොහොම කාර්යබහුල ප්‍රසව ආනාරවේද වෛද්‍යවරයෙක් හොයාගෙන ගියාම ඉතින් ටක් ගාලා මෙන්සස් හැදෙන්න බෙහෙත් පැකට් එක දෙනවා. එතකොට ඒක මාස 3ක් බිව්වහම මේකට මෙන්සස් හැදෙනවා. පිටින් හෝමෝන දෙනවා. දැන් හෝමෝන චක්‍රය අක්‍රමවත් වෙලා නැංග ඇතුලේ තියෙන. එතකොට අර මිතුරි හරි මොනවා හරි උපත් පාලන ක්‍රමයක තියෙන හෝමෝන හොඩා ඒ වගේ හෝමෝන පැකට් 3ක් දුන්නාම මේ මාස 3ේ මෙන්සස් හැදෙනවා. ඒ මොකද පිටින් හෝමෝන දීලා. ආපෝ එක නැවත්තුවම ආපෝ හැදෙන්න. ඉතින් එතකොට මොකද අර රූට් කෝස් එකට මූලිකම රෝග මූලයට ප්‍රතිකාරය ලැබිලා නැති නිසා. ඉතින් උපක්‍රමයක් පමණයි උපක්‍රමයක් පමණයි භාවිතා වෙලා තියෙන්නේ. රජයේ උනත් බොහොම කාර්යබහුල වෛද්‍යවරේ කාර්යබහුල සායනයකට ගියොත් මොකද මේක කාරණේ නිසා අර වගේ දේවල් පැහැදිලි කරන්න කරුණු නිසා ඒ වගේ වෙනවා. නමුත් පැහැදිලිවම කියන්න ඕන ඔවුන්ට ඒක හරි අමාරු කාරණයක්. නමුත් දැන් පෝෂණ වේදී වෛද්‍යවරුත් ඉන්න නිසා මම බොහෝ වෙලාවට පෝෂණ වේදී වෛද්‍යවරයෙකුටත් යොමු කරනවා. එතකොට වෙන්නේ ඔහුගේ ඒ අවශ්‍ය කැලරි ප්‍රමාණය කපා හැරලා තෙල් කෑම සහ පිටි කෑම සහ පැණි රස කෑම පාලනය කළා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ බඩගින්න ඉන්නවා කියලා. මම කියන්නේ ඕගොල්ලෝ හොඳට කන්න බොන්න. සාමාන්‍යයෙන් බත් ටිකක් ඊළඟට බතුත් ගොඩාක් බත් කන්න එපා. බත් ටික කන්න ඕන සාමාන්‍යයෙන් බත් පිඟානකින් භාගයයි බත් ඉතුරු භාගය එළවලු තියෙන්න ඕන. ඉතින් බත් කාලනේ පිෂ්ටය මදි වගේ හරිනම් බඩ පිරෙන්නේ නැත්නම් එහෙම කොස් ටිකක් කන්න. මොකද කොස් කියන්නේ ඊටම ගුණ කෑමක්. ඒ වයින් ඔය කියන එක එක දේවල් වෙන්නේ නැහැ. දැන් පාන් කනවට වඩා අපිට බොහොම පහදි හොයාගන්න පුළුවන් දේ තමයි කොස්. දැන් බඩ පිරෙන්නේ නැහැ. සමහර කෙනෙකුට බඩ මං කියන්නේ බඩ ගිනින ඕන වෙලාවක ඕනම තැනක කොස් ටිකක් කන්න. ඉතින් ඒ වගේ බඩ පුරගන්න. හැබැයි ඊට පස්සේ බඩ ගින්න ඉඳලා ඊළඟට උදේට ගිහිල්ලා මේ මාළු බනිස් එකයි බිත්තර බනිස් එකයි කාලා මේව කරන්න එපා. ඒ වගේ පළතුරක් කන්න, කෙසෙල් ගෙඩියක් කන්න, ඒ විදිහට කරන්න ඊළඟට ව්‍යායාමයට ඇඟ යොමු වෙන. දැන් ওই අල වගේ අල වර්ග විවිධ වර්ග දැන් අපේ ලංකාවේ තියෙනවා. මම අපි දන්නවා දැන් අපි අහලා තියෙනවා පෝෂණ වේදින්ගෙන් පවා බොහොම වටිනා ගුණදායක අල වර්ග. දැන් අර්තාපල් කියන්නේ එක කොටසක්. නමුත් අපේ වෛද්‍යරු කියන ටිකක් අර අර්තාපල් වගේ නෙවෙයි තව ඊට වඩා හොඳ ගුණදායක මේ ආහාර පාන අපි අතරේ තියෙනවා කියලා මේ අපි බත් කනවට අමතරව. ඔව් ඇත්ත ඒක තමයි. ඒක තමයි අපි පැහැදිලිවම කියන්න ඕන වසන්ති මේ අපි අත්මතක කරපු එක දෙයක් තමයි මේ ආහාර විවිධත්වය කියන එක. ලංකාව මන්න හිතන ආහාරයේ විවිධත්වය අතින් දෙවෙනි වෙනවා නම් දෙවෙනි වෙන්නේ චීනෙට විතරයි.
ආහාරයේ විවිධත්වය තියෙන රටවල් අතින් දෙවෙනි වෙනවනම් දෙවෙනි වෙන්නේ චීනයට විතරයි. ඒ කියන්නේ එච්චරට ආහාර විවිධත්වයක් තිබිච්ච රටක්. අපි තුන් වේලටම බත් කියන සංස්කෘතියක් අපි හිතුවට අපි තුන් වේලටම බත් කාපු ජාතියකුත් නෙමෙයි. අපිට තුන ඇට වර්ග තියෙනවා. අල වර්ග තියෙනවා. ඊළඟට දැන් අල ඇට ගත්ත එකත් අපි කියන්නේ මම කියන්නේ උදේට දවස් 5ට කන්නේ ඇට වර්ග 5ක් අපිට තියෙනවානේ. මුං ඇට කඩලේ. අපිට දැන් මේ මේ පුංචි බාධා කිරීමක් කරන්නට වෙනවා. මොකද අපේ අද දවසට තියෙන කාල සීමාව හමාර වෙලා තිබෙන නිසාවෙන් අපි ඊළඟ වැඩසටහනේදී මට හිතුණා අපේ ඔය දැන් විවිධත්වයේ තියෙන වා කියන එක තුලම අපිට පුළුවන් අපේ වෛද්‍ය උපදෙස් මතම දැන් අපි අනාගතයේදී තවත් අපේ වෛද්‍යතුමාගිනුත් උපදෙස් අරගෙන තව පෝෂණ වේදිකයෙකුගිනුත් අපි උපදෙස් අරගෙන කොහොමද අපේ ආහාර රටාව වෙනස් කරගන්නේ කියන කාරණාවට එළඹෙමු. අපි ඊළඟ වැඩසටහනේදී විශේෂයෙන් කතා කරමු අපේ ආහාර රටාවේ තියෙන විවිධත්වයත් එක්ක අපි කොහොමද ආහාර සකසා ගන්නට ඕනේ. විශේෂයෙන්ම අපේ කාන්තාවට ගෘහණියට මේක වැදගත් වෙන්නේ. අනිත් පැත්තෙන් අපි මේ ගර්භාෂගත පිළිකා තත්වයන් වලට අපි මොකද කරන්න කියන එක පිළිබඳවත් අපි ඊළඟ වැඩසටහනේදී කතා කරමු. එhmenan අද දවසට අපි සමුගෙන යන්න බලාපොරොත්තු වෙන අපේ කාලය හමාර වෙලා තිබෙන නිසාවෙන් අද දවසේ අපේ මේ සාකච්ඡාවට එකතුනේ මහර්ගම අපේක්ෂා රෝහලේ ප්‍රසවහාන ආයුර්වේද පිළිකා විශේෂඥ වෛද්‍ය සාරද කන්නංගර මහතා. ඉතින් එතුමාට සමුදෙන ගමන්ම ජීවිතයට ඉඩක් වැඩසටහනින් අදට අපි සමුගෙන යනවා. සුබ දවසක්.